ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ ලෝකයේ අවිද්‍යා අන්ධකාරයෙන් ඉන්න සත්වයන්ට යථාර්ථවාදී ධර්මයක් පෙන්වනවා. ඒ යථාර්ථවාදී ධර්මය ප්‍රඥාවන්ත උදවිය අවබෝධ කරගෙන ලෝකයේ තුල කොටු වෙලා ඉන්න මුලාවෙන් ඉක්ම වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර ඇහුණත් යම් කිසි කෙනෙකුට හිතීමේ ශක්තියක් නැත්තම්, නුවණක් නැත්තම් මමත්වය කියන කාරණාව ප්‍රධාන කරගෙන ඉන්නවා නම්, මමත්වය කියන කාරණාව ප්‍රබල කරගෙන ඉන්නවා නම්, ඒ කියන්නේ ඒ තුලින් බාහිර ලෝකයට ඉස්මතු වෙන කෙලෙස් තමයි දැඩි බව, තම්බය, මමයිනේ, තමන්ගේ අදහස් එක්කම වාසය කරන එක. තමන්ට මොනවා හරි සාධාරණී කරුණක් එනකොට ඒ සාධාරණී කරුණ එක්ක එකතු වෙලා ඉන්න බව. මේ හැම එකකින්ම කියවෙන්නේ මමත්වය, දැඩි බව, තම්බය කියන එක. එතකොට ඒ අයට හැම වෙලෙම මොනවා හෝ තමන් ඇත්තයි කියලා කොටු කරගත්ත, හරි කියලා කොටු කරගත්ත රාමුවක් එක්ක ඉන්න නිසා සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානක්ඛන්ති කියන මේ කරුණු ඉක්මවන තරකාවචර නොවන දහමකට යන්න අමාරු වෙනවා. අපේ එදිනදා ජීවිතයේ ගත කරනකොට හොඳට හිතලා බලන්න අපේ ස්වභාවය හැම වෙලෙම. අපි මොනවා හරි කාරණාවක් අල්ලගෙන ඉන්නවනම්, දැඩි කරගෙන ඉන්නවනම්, ඒක යම් වින්දනයක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්, මොනවා හෝ කාරණාවක් වෙන්න පුළුවන්. ඒ කාරණාව එක්කම නම් අපි වාසය කරන්නේ. අපට අර මමයිනේ ඉක්මවන චින්තනයක් ඇති කරගන්න ගොඩාක් අමාරුයි. ඒක නිසා අපි සාමාන්‍ය ජීවිතය ගත කරද්දි පවා අපි උත්සාහ කරන්න ඕනේ මමායනේ ඉක්මවන චින්තනය ඇති කරගන්න. මමත්වය කියන කාරණාවට යොමු නොවන චින්තනයක් ඇති කරගන්න. මෙන්න මේ සඳහා තමයි බාහිරව කල්යාණ මිත්‍රයෙක්, ගුරුවරයෙක් කියන කෙනෙක් වැදගත් වෙන්නේ. මොකද හේතුව අපි අපට ඕන විදිහට නම් යම් කිසි කටයුතු කරන්නේ අපි අපේ රාමුව තුළ යමක් ඇත්තයි කියලා අරගෙන ඉන්නේ, යමක් හරි කියලා අරගෙන ඉන්නේ. එතකොට මේ හරි කියලා ඇත්තයි කියලා ගත්ත කාරණාව නිසා මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය පෝෂණය වෙමින්, මමත්වයේ පෝෂණය වෙමින් ලෝකයේ තුල දුක දොම්නස තමන්ගේ ජීවිතේ කරා යොමු වෙනවා. දුක දොම්නසක් තමන්ට ජීවිතේ කරා යොමු වෙනවා. මේ ලෝක සත්‍යයට දුක දොම්නස ඇති වෙන්නේ කාරණා වන්නේම මේ මමත්වයට කොටු කරගත්ත රාමුවමයි. විවිධ විදිහේ දුක දොම්නස එනවා. ලෙඩ වීම, වයසට යාම, මරණේ කරා යොමු වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම, ඒ වගේම තමන් හිතන විදිහට යමක් සිදු නොවීම, තමන් අකමැති දේවල් සිදුවීම, තමන් යම් කිසි කාරණාවක් කරන්න අකමැති නම් ඒ කරුණ සිදු වෙනකොට අන්න එතකොට දුක දොම්නස, ඒ වගේම ගැටීම, මේ සෑම දෙයක්ම වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව අපේ ජීවිතයේ තුල එන්නේ අර මමත්වය කියන කාරණාවේ කොටු කරගත්තකම නිසා. මමත්වයට කොටු වෙන්නේ නැතිනම් ලෝකය තුල අපට ඕන විදිහේ ස්වභාවයක් ගොඩනැගෙන්නේ නැහැ. අපට හැම වෙලෙම අතහැරීම කියන කාරණා, කියන්නේ මමායනේ මුල් කරගත්ත යම් කෝණයක් තියෙනවා නම් ඒ කෝණිය අතහැරීමෙන් යුක්තව ජීවිතය ගත කරන්න පුළුවන්. එතකොට ලෝකයේ තුල ගොඩනැගෙන සංස්කාරයන් සිදුවීම් වෙනස් වෙලා යන තැනදී ඒ වගේ ගතිය තමයි ඒ සිදුවීම් මේ සංස්කාර පවතින බවක ලැබීමක් වෙන්නේ නැහැ. එතකොට ඒ සංස්කාරයන්ගේ සංසිද්ධි ඒ ආකාරයෙන් සිදුවෙද්දී අර මම කියලා කෙනෙක්
ලෝකේ වාසය කරද්දීයාට දුකක් හටගන්න ඉඩක් නැති වෙනවා. නැත්තම් ලෝකේ දුකක් ඇති වෙනවා. එක්ක කය මුල් කරගෙන වෙන්න පුළුවන්. කයට තමන් ගොඩාක් ආස කරද්දී කය ලිඩ වෙනකොට කයට වේදනාවක් එනකොට කුමන හෝ කාරණාවකින් අපි අර ලෝකයේ ස්වභාවය හා එකතු වුණාට පස්සේ දුක දුමනස එනවා. හිතර සිතුවිල්ලක් එනවා. ඇහැට රූපයක් දකින කාරණාවක් වෙනවා. කනට සද්දයක් අහන කාරණාවක් වෙනවා. නාසයට ආග්‍රහණය කරන කාරණාවක් වෙනවා. දිවට රස ලැබෙන මේ මොනවා හරි කාරණාවක් ඔස්සේ අපි යමක කොටු කරගෙන ඉන්නවා නම් අපි යම් කිසි විදියකට කොටු වෙලා ඉන්නවා. අන්නේ කොටු වෙච්ච කාරණාව නිසා එය ලැබීමක් හැටියට පවතිනක් හැටියට ස්ථීර භාවයක් නැති නිසා ඒ කාරණාවේ ස්වභාවය අපි අපි තුලින් මමත්වයේ එකම ගොඩනැගිච්ච කාරණාවක් තියෙන්නේ. හැබැයි ඒ ගොඩනැගීම යථාර්ථය නොදකින නිසා මොකද වෙන්නේ? ඒ යථාර්ථය දකින්නේ නැති නිසා යාට දුක දුමනස හටගන්න. ඉතින් ඒ නිසා අපි ජීවිතේ මූලිකව උරු කරන්නට ඕනේ දැඩි භාවය කියන එක ඉක්මවන්න. තම්බය කියන එක ඉක්මවන්න. තමන්ට කොටු වෙච්ච රාමු එක්ක වාසය කරන එක ඉක්මවන්න. තමන් හරියි කියලා ගන්න රාමු එක්ක ඉන්න එක ඉක්මවන්න. ඒකට පුළුවන්කමක් වෙන්නෙම අපට හිතන්න හැකියාව අපේ ජීවිතය තුළ ටික ටික දියුණු වෙද්දී. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කරා අපි ක්‍රමානුකූල යනකොට අපේ ජීවිතේ විවිධ අංගයන් දියුණු වෙන්නට ඕනේ. මමායනයේ කොටු වෙලාම නම් තාමත් අපි හිතන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සැබෑම ප්‍රයෝජනය සැබෑම අර්ථය සිදු වෙලා නැහැ. අපට ටික ටික මමායනයේට ඉඳ ලැබෙන කාරණාව ඉක්මවන වැඩපිළිවෙලක් තියෙනවා. දැන දැක අපි ඒ කාරණාව ඉක්මවනවා නම් අන ක්‍රමානුකූලව අපේ ජීවිතේ ධර්මයේ කරා යොමු වෙන වැඩපිළිවෙලකට යනවා. එතකොට දැන් හිතලා බලන්න අපට ලෝකය කියලා ගොඩනගින්නේ මොකද්ද? අපට ලෝකය කියලා ගොඩනගින්නේ යම් කිසි ස්වરૂපයක් විදිහක් හැඩයක් ඉස්මතු වෙන්නේ. ඇයකන නාසයේ දිව කය මනස කියන මේ කරුණ ඔස්සේ ලෝකය හා එකතු වෙනකොට අපට ඉස්මතු වෙන්නේ මොකද්ද? ස්වરૂපයක්, හැඩයක්, විදිහක්, ආකාරයක්. අපි මේ ස්වરૂපයේ හැඩේ විදිය ආකාරය මම කියන කාරණාව ඒහා එකතු වෙච්ච නිසා මම ඒහා එකතු වුණාට පස්සේ ඒක අපි තේරුම් ගන්න යන්නේ කොහොමද? මම ගත්ත නිමිති, හැඩතල, පාට, සටහන් මෙන්න මේවා එක තේරුම් ගන්න යනවා. ඒවා එක තේරුම් ගන්නවා කියලා කියන්නේම අපි ඒහා එකතු වෙලා ඒක ඇත්ත කරගෙන ඉන්නවා. ඒක සත්‍ය කරගෙන ඉන්නවා. හැබැයි අපට පුළුවන්කමක් ලැබුණොත් සිහියක්, වීරයක්, නුවණක් වර්ධනය වෙනකොට ලෝකේ ස්වરૂපයක් ඉස්මතු වෙන තැනදී ඒ ඉස්මතු වෙන ස්වરૂපය අපි ගත්ත නිමිති වලින්, අපි ගත්ත හැඩතල වලින්, පාට වලින් තමයි මේක මේ අපි මමත්වයේ කරගන්නේ කියලා දකින්න පුළුවන්කමක් ලැබෙනවා නම් අන්න යාගේ චින්තනයක් මෙහෙලා කියලා. ඒක දකින්න උත්සාහ කරනකොට මෙයාට සංස්කාර නුවණක් ඇතිලා තියෙනවා. නැත්තම් අපට මේ ලෝකේ ඉන්නවා වැදගත් අය, නරක අය, සත්පුරුෂ අය, අසත්පුරුෂ අය, සිල්වත් අය, දුස්සීල අය. මේ ලෝකේ අපට තියෙන හොඳ දේවල්, නරක දේවල් මෙන්න මේවා අපට මේ ලෝකේ තියෙන දේවල් බවට, ඒකාන්ත දේවල් බවට පත් වෙනවා. අය අපි ස්වરૂපයක්, හැඩයක්, විදියක්, ආකාරයක් ගොඩනගෙනකොට ඒ ස්වરૂපයේ විදිය, හැඩය, ආකාරය අපි දාන නිමිති ඔස්සේ තමයි අපි තේරුම් ගන්නෙ කියන මේ නුවණ එන්නේ නෑ. මේ නුවණ ආපු තැනදිම අර ගොඩනැගුණ ඒ ස්වરૂපයේ විදිහ හැඩේ ආකාරයට එකතු වෙන්න ඉඩක් නෙමෙයි තියෙන්නේ. අනිත්‍ය ස්වභාවය, යථාර්ථ ස්වභාවය දකින්න ඕන කෝණයකටයි යන්නේ.
ඒ වැටහීමක් තියෙනවා. අනිත්‍ය සංඥාව කියන කාරණාවෙත් ඉස්මතු වෙන්නේ යන්නේ. වේදනාවක් අපට ප්‍රකට වෙනවා. හඳුනා ගැනීම, ඒ කියන්නේ වේදනාවක් විඳවන. අපි විඳවන වේදනාව හොඳයි නරකයි කියලා දානවා. අපට ඒ දාන දැමීම පිළිබඳ වැටහීමක් එනවනේ. අන සංස්කාර පිළිබඳ නුවණක් එනවා. දාන දැමීම පිළිබඳ වැටහීමක් එනවා. ඊළඟට හඳුනා ගැනීම. අපට මේ ලෝකයේ විවිධ විදිහකට හඳුනා ගැනීම ස්වરૂපයක් හැඩයක් විදිහක් පිළිබඳව හඳුනා ගැනීමක් කියනවා. මේ හඳුනා ගැනීම කියන කාරණාවක් ක්‍රියාවක් සිද්ධියක් ඉස්මතු වෙනකොට අපට මේ හඳුනා ගැනීම පිළිබඳව අතහෘතයක් නොදකින නිසා අපි කලින් ගත්ත නිමිති හැඩතල මුල් කරගෙන අපි යහපව් එක මමායනය කරගන්න දඟලන. ඒ කියන්නේ අර විපරිණාමී අඤ්ඤතාභාවි අනිත්‍ය කියන මෙන්න මේ කාරණාවක් දකින්නේ නැහැ කියන එක. අනිත්‍යතාවයේ විපරිණාම භාවයේ අඤ්ඤතාභාවයේ දකින්න පුළුවන්කමක් ලැබෙනවනම් ඒ ලැබෙන්නේ එයාට ගොරෝසු මට්ටමින්ම වැටහීමක් ඇති වෙන අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් ලෝකයෙන් එකතු වෙද්දී මමත්‍ය මුල් කරගෙනයි මේ සියල්ලක් සිදුවෙන්නේ. මගේ රාමුවකට අනුවයි මේ නිමිති ටික දාන. එතකොට එකරුණ එක්ක මෙයාට වැටහීමක් එනවා ඒ ගොඩනැගිච්ච කාරණාවට නිත්‍ය භාවයක් නැහැ කියලා. ගොඩනැගුණු කාරණා එතකොට ගොඩනැගුණු කාරණාවට නිත්‍ය භාවයක් නැත්තම් ඒ ස්වභාවය එක්කනම් මම කියන කාරණාවේදීම තිබුණි. දැන් එහෙනම් ඒ ස්වභාවයට මම කියලා ගන්න ඉඩක් නැති වෙනවා. මෙන්න මේ විදිහට අපට සිහියක් වීරියක් නුවණක් කුරු කරන්න පෙළඹුණාට පස්සේ ගොඩනැගෙන රූපය ස්වરૂපය විදිය ආකාරය වේදනාව හඳුනා ගැනීම සකස් වී චේතනාත්මක භාවය දැන් මොඳට හිතලා බලන්න අපේ ජීවිතය ගත්තට පස්සේ රූපයයි මමයි කියලා වේදනාවයි මමයි කියලා සංඥායි මමයි කියලා චේතනාවයි මමයි කියලා දැන ගැනීම මමයි කියලා අපට මෙහිම දෙකක් හැටියට ජීවිතය දිලා නැද්ද කියලා බලන්න. ඒ රූපය වෙනම තියෙන මම වෙනම ඉන්නවා. වේදනාව වෙනම තියෙන මම වෙනම ඉන්නවා. සංඥා වෙනම තියෙන මම වෙනම ඉන්නවා. සංස්කාරය වෙනම තියෙන මම වෙනම ඉන්නවා. විඥානය වෙනම තියෙන මම වෙනම ඉන්නවා. එතකොට එන අර වේදයේ පැහැදිලි කරන ආත්මන් කියන පැත්තට හල්ලු වෙනවා. හැබැයි රූපය කියන කාරණාවක් වටහා ගන්න ඒක පිළිබඳව තේරුම් ගන්න යනකොට ඒ රූපය කියන කාරණාව යථාර්ථවාදීව දකින්න පුළුවන්කමක් ලැබුණොත් අන්න යාට නුවණක් ඇති වෙනවා. ඒ රූපය කියන කාරණාව මමායනයක් එක්කව එකක්. හැබැයි රූපය කියන කාරණාවෙන් තොර මමායනයක් ඉදිරිය නැහැ. රූපය කියන කාරණාවකින් තොර මමායනයක් ඉදෙන්න විදියක් නැහැ. වේදනාව කියන කාරණාවෙන් තොර සංඥාව කියන කාරණාවෙන් තොර සංස්කාරය කියන කාරණාවෙන් තොර විඥානය කියන කාරණාවෙන් තොර මම ඉන්න විදියක් නැහැ. හැබැයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා තහර්ති දකිනකොට එතනත් ඒක ඒ ස්වභාවය තුල මමත්වයට ඉඩක් නැති වෙලා. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට ජීවත් වෙන කාරණාව පිළිබඳව වටහා ගන්න පුළුවන්කමක් ලැබුණොත් අන්න යාට මේ ලෝකයේ ජීවත් වෙද්දී ලෝකයේ ප්‍රශ්න අරුබුද කියන කාරණාවන් නැතුව වාසය කරන්න පුළුවන්කමක් ලැබෙනවා. සිහියක් කෙනකොට වීර්යයක් කෙනකොට නුවණක් කෙනකොට සිහිය වීර්යය නුවණ එක එයා ජීවිතය ඇතුළත දකින්න පෙළඹෙනවා. ඉතින් මෙන්න මේ කරුණ පිළිබඳව තියෙන දේශනාවක් මම ඔබට අද ඉදිරිපත් කරන්නේ සංයුත්ත නිකායේ 3 කන්න සංයුත්තේ තියෙන පඨම උපාදා පරිතස්සන සූත්‍රය. පළවෙනි උපාදා පරිතස්සන සූත්‍රය.
උපාදා පරතස්සනා කියන්නේ උපාදාන වීමෙන් නැත්තම් බැඳීමෙන් යමක් හා එකතු වීමෙන් පසුතැවෙන හැටි දුක දුම්නසින හැටි